අයිබෝන් සුබෝදයස්නා කිතාවත්ම ජයග්‍රාහී සතියක් ආරම්භ වෙලා තියෙන්නේ අපි මේ සතිය ඇතුළත ඔබත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙනවා විවිධ අවස්ථාවලදී ජීවිතයේ අනපේක්ෂිත සිද්ධීන් වලට නැත්නම් තප්පරයකින් අරික් කාලක් ඇතුළත ජීවිතයේ තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ හොඳ නිරෝගී මනසක් තියනවා නම් මොකද තීරණ ගැනීමේ විදිහ අනුව තමයි ඔබේ පෞරුෂය තීරණය වෙන්නේ ප්‍රශ්නයක් ආපුවම ඒකට ප්‍රතිචාර දක්වන විදිහ අනුව තමයි ඔබේ පෞරුෂය තීරණය වෙන්නේ ඒ නිසා ප්‍රශ්න ගොඩක් මැද්දේ ආරම්භන සතියක් වෙන්නට පුළුවන් කාලගුණය වෙන්න පුළුවන් එහෙම නැත්නම් සමහර අවස්ථාවලදී ආර්ථිකය වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී රැකියාව වෙන්න පුළුවන් මේ ඔකක් මොන ප්‍රශ්නය ආවත් hina වෙලා දවස පටන් ගන්න ඕනේ hina ඔබේ හරියට අම්‍රිතාගේ වගේ තියෙන්න ඕනේ අයිබන් සුබදාසනක් අයිබන් හැම දිනාටම ඉතින් අද දවසේ කිංග්ලි අද විශේෂ කෙනෙක් තමයි අපිත් එක්ක එකතු වෙන්නේ මොකද 1963 ජූනි මාසේ 24 වෙනිදා කුරුණෑගලදී උපත ලැබු කෙනෙක් තමයි දැන් කුරුණෑගලින් බලාගෙන ඉන්නවා නම් කට්ටිය හිතන්න පුළුවන් මේ කවුද කියලා අපි ගිය සඳුදා කතා කරේ පොල් ගැන ඒක නිසා පොල් ත්‍රිකෝණයෙන් එන කෙනෙක් කියලා හිතන්නත් පුළුවන් ඔව් නම කිව්ව ගමන් දන්නවා රංජුල බණ්ඩාර මහතා පිළිගන්න අපේ වැඩසටහනට බලන්න අඳුරන කෙනෙක්ද කියලා රංජුල බණ්ඩාර මහත්තයා තමයි අද අපේ වැඩසටහනට සහභාගී වෙන්නේ ඔව් එහෙම කිව්වම සමහරක් වෙලාවට කට්ටිය දන්නේ නැතු ඇති දිලංගයේ good morning good morning අයිබෝන් අයිබෝන් good morning හරි දිලන්ත මාලගම්මෝ කියපු නම මම හිතන්නේ ලංකා පුරාවටම හැමෝම දන්නවා සහ ලෝකෙත් ප්‍රසිද්ධ වෙලා තියෙනවා ඔව් ලංකාවේ දජයත් එක්ක ඔහු සහභාගී වෙන නිසා ලාංකිකයන් සියලු දෙනා ඔහු ගැන ආඩම්බරෙන් කතා කරනවා ලෝකෙ මේ වෙලාවේ අපිව මේ වැඩසටහන සජීවීව නරඹන කට්ටිය වගේම අන්තර්ජාලය හරහා පසුව නරඹන ඔබ හැම දිනාටම ශ්‍රී ලංකා දජය කොයිතරම් දුරට දැනෙනවාද එහෙම නැත්නම් අපේ රටේ ජයග්‍රහණයක් දැනෙනකොට ඒක පපුවට දැනෙන හැටි අපේ රට යම් මොහොතකදී අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දෙනකොට ඒක පපුවට දැනෙන හැටි ඔබ දන්නවා ඒක නිසා දජය පපුවේ දරන්නට හැමෝටම අවසර නැහැ නමුත් යන ඕන තැනක දිලන්ත අයියාගේ ලක්ෂණ දෙකක් අපි දකිනවා ඒ තමයි ශ්‍රී ලංකා දජය ඔහු නිරන්තරයෙන්ම පැලඳගෙන ඉන්නවා එහෙම නැත්නම් ඒක නියෝජනය කරනවා අනිත් එක ඔහුටම ආවේනික හිනාවක් නෙමෙයි කුරුණෑගල කට්ටියගේ හිනාව නෙමෙයි මේක ජපන් හිනාවක්ද මන් දන්නේ නැහැ මේ හිනාව ඔහුට ආවේනිකයි ඔහු දුකක් කියන්නේ toy හිනාවෙම තමයි ඒ කියන්නේ අනුග්‍රාහකෙක් හොයාගන්න බැරි වුණත් toy හිනාවෙම තමයි දුක කියන්නේ දිලන්ත අයියා संपूर्ण नमीन दिन कमी उब गए रंजुल भंडार कौरू दंडने लोक प्रकट लाती दिलंत मालग मोखी संपूर्ण नम गम पौले विस्तर कथा कर बुदे संपूर्ण नम गि नम दिलंत रंजुल भंडार मालगम थिंग मट अखन अंगेन ऐति मंग इतने मालग मोकिन गमे थिंग पटंगन मोकदम හරි ඉස්කෝලේ ගියේ රේස් වලට ආවේ ඔය සතන්දරත් මිනිස්සු අහන්න කැමතිද ඔබ කියලාත් ඇති ඕන තරම් මම ඉස්කෝලේ ගියේ පළවෙනි ශ්‍රේණියට කුරුණෑගල ශාන්තානා විද්‍යාලයට ගියේ ඊට පස්සේ දෙවෙනි ශ්‍රේණියෙන් ලා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ගියේ ඉතින් මම පොඩි කාලේ ටිකක් දක්ෂයි ඉගෙන ගන්න ඉතින් අම්මගේ අම්මා හැමෝම කියන්නේ දොස්තර මහත්තය කෙනෙක් ඉතින් මම අහනවා ඇයි කියලා ඒකට කියනවා डॉक्टर के विराई तव के जीवित बेरा अम्मा मगे हम यालोट मे मगे अपचार में सर इट कथा करे अम्मा विराई मैं हेमदेम कथा कर थिंक अम्म की सीने से बेकरा हितिला अत्र मोन ऐ थिंक मंग हमारी कवधारी दुस्तर के वकीला नमो पुड़ कल मैं कार वल्टाई मोटर सैकल वल्टाई पुद्धम के मैं बोडी ने किल गिदर आपा अपचि उद्योग हेमदा हो रही मोटर सैकल पद गिदर तीन कार ඉතින් ඒකට උදව් දෙන්නේ මගේ අක්කයි නංගි තමයි මේ අප්පච්චින් කියලා හොරෙන් අතර රැන් ගැලලා මට දෙන්නේ. ඉතින් මම අම්මගේ සීනේ සබෑ කරන්න ඕනේ කියලා මේ හොඳට ඉගෙන ගත්තා. නමුත් අවුරුදු 14 දී මම හොලිවුඩ් චිත්‍රපටයක් නරඹා සිල්වර් ඩ්‍රීම් රේස් එක කියලා. ඉතින් ඒකෙදී තමයි මට හිතුනේ නෑ මම ඒකෙදී මට හිතුනා මේ හරි මේ රේස් කෙන්ද හරි ත්‍රාසජනකයි ඒකෙ තිබ්බ කතාවත් හරි දුකයි. ඉතින් මට හිතුනා මේ කතාව මීට වඩා හොඳ තත්වයකට ගෙනියන්න ඕනේ කියලා. ඉතින් මම ඒ වෙලාවෙම සීනයක් හදාගත්ත මේක තමයි මම කරන්න ඕනේ කියලා. ඊට පස්සේ අවුරුදු 16 තමයි මම පළවෙනි රේස් එක පැද්දත් ඒකලත් ගෙදෙට්ට හොරෙන් මගේ අප්පච්චිගේ අම්මා මට අරන් දුන්නා CB50 එකක් ඒ දවස්වල ඉස්කෝලේ යන්න දෙන්න කියලා. ඉතින් ඒකෙන් තමයි මම රේස් පටන් ගත්තේ පළවෙනි රේස් එකම දින්න. ඉතින් දිනලා රේස් එක අප්පච්චි දන්නේ නැහැ මම රේස් එකේ ඉන්නවා කියලා ආරංචිලාවා මං කප් එක අරගෙන ආපු ගමන් මට හම්බුනේ හොඳ කනේ පාරක් අප්පච්චිගෙන් කාය අහලද රේස් පැද්දි කියලා. ඉතින් ඒක තමයි පටන් ගන්නම. අර අක්කයි නංගි ගැන කිව්වනේ සාමාන්‍යයෙන් අක්කලා මේ මේ වයස් පරතරය කොහොමද අක්කගේ නංගි කියව? අක්කා මට වඩා අවුරුදු 1.5යි 1.5ක් වැඩි බං නංගි අවුරුදු 3ක් බාලයි මට වඩා. අවුරුදු 3ක් බාලයි. ඔය දෙන්නා වැඩියෙන්ම ඔබ රේස් පදිනවට කැමති කවුද? දෙන්නම එක වගේ දෙන්නම මං හිතන්නේ මේ ලංකාවේ මම රේස් පදිනකොට වෙන කාගෙවත් කටහඬක් ඇන්නේ නැහැ මේ දෙන්නගේ කෑ ගහන එක තමයි ඇන්නේ. වැඩිම ආදරේ කාටද?
හොඳම යාළුවෙක්. ඒ දෙන්නම මට එක වගේ ආදරේ. ඉතින් ඒ දෙන්නම මගේ රේස් ඔක්කොම බලනවා ඉතින්. මස්සිනාට දැන් වෙලාව ලංකා වෙලාව වෙන දැන් දැන් උදේ 10යිනේ 10 විනාඩි 9යිනේ ඕස්ට්‍රේලියාවේ වෙලාව දැන් කීයේ විතර ඇති කියලා දිතන් මේ වෙලාව 2:00 55 විතර තියෙනවා. දවල්නේ? ඔව් දවල්. මේ ලයිව් වැඩ කරන දවස් අද සඳානේ. ඔව්. ඔව්. අපි මහේෂ් බලමුද නංගි ඉන්නවද කියලා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද කියලා අයියා ඇවිල්ලා ඉන්නවා කියලා. මොකද සහෝදරකම් වලට ලේ නැකම් වලට වෙලාවල් නැහැ. අර ඉන්න. ඔබේ සොයි කියලා. අයබෝවන්. අයබෝවන්. ඔව්. මම හිතා හිටියේ දිලන්ත ගාව විතරයි ඒ හිනාව තියෙන්නේ කියලා. ඔව් මම හිතන්නේ පෞලෙම තියෙන දෙයක්. හොඳයි ඔබේ සහෝදරයා ඇවිල්ලා අද අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා බවට පත් වෙලා තියෙනවා. අපි කතා කරමින් හිටියේ වැඩසටහන බලන්න ඉන්නවද? ඔව්. පේන්නේ නැහැ ඒක දැන්. මම ඉතින් කොහොම හරි ඔක්කොම ඒව බලනවා. ඔව් මොකක් හරි අපිට කියන්න ඔබේ සහෝදරයා ගැන අපි දන්නේ නැති දේවල්. මොකද අපි ඔහුගෙන් ඇහුවත් කියන්නේ සමහරක් වෙලාවට බොරුවක්ද දන්නේ නැහැ. ඔබේ කලින්ම කිව්වා නම් තමයි මම හිතන්නේ හොඳ. අයියා කියන ඔක්කොම ඇත්ත. කියන දේවල් ඔක්කොම ඇත්ත. මේ දැන් අයියා මේ ළඟ නැති හින්දා පොඩ්ඩක් දුක දැනෙන්නේ නැද්ද? මං හිතන්නේ රේස් වලට එන්න බැරි වෙන එකම මං හිතන්නේ ලොකු පාඩුවක් කියලා හිතනවා ඇති. හරි දුක එන්න බැරි වෙන එක මේ ඉස්සර නම් මිස් කරන්නේ නැතු ඔක්කොම බැග්ව ලංකාවේදී මේ ළඟදී අපි යන්නේ හිටියා මේ වල මේ යුරෝප් වල රේස් එකට අයියා යන එකට ඒ උනට මේ මේ කොවිඩ් හින්දා යන්න බැරුණා අපිට. ඉතින් හරිම දුකයි ඒකට. නිලුෂි මං හිතන්නේ ඔබ ලංකාවේ පාසල් සිසුවියක් වෙලා ඉන්න කාලේ තමයි අයියා ලංකාවේ මෝටර්සයිකල් රේසින් පටන් ගන්නෙ. කොහොමද ඒ දවස්වල ඒ පැත්තේ ආකර්ෂණය ඔබේ සමකාලීන ඉහෙලියන්ගේ? මොකද මෝටර්සයිකල් කියන්නේ ඉතාම ත්‍රාසජනක ඉවෙන්ට් එකක්. ඒකට ලොකු බයක් නැතිවීමක් තියෙනවා. අනිත් එක තරුණියන්ගේ මං හිතන්නේ කුරුණෑගලයි මෝටර්සයිකලු ගැනම වෙනම කතා කරනවා ඒ කාලේ ගැන. කොහොමද ඒ කාලේ තිබිච්ච ප්‍රතිචාරය ලංකාවේ ප්‍රසිද්ධ වෙන්නේ? ඒ කාලේ අයියා රේස් යනවා කියලා ඉතින් කුරුණෑගල ටවුන් එකේ ඔක්කොම දන්න හින්දා ඇවිල්ලා මේ ඉතින් මටත් හොඳට සලකනවා එතකොට. කොන්වෙන්ට් එකේ ළමයි ඉතින් හරි කැමති අයියට. අපි ගෙදර තිබ්බෙත් කොන්වෙන්ට් එකේ ඉස්සරහමයි. ඉතින් මේ මමත් ටිකක් ෆේමස් වුණා අයියා හින්දා. ගැම්මෙන් හිටිය අයියා හින්දා. මම දකින්නේ විශේෂම අදත් අගනුවර සමහර වෙලාවට පාසල් අසල අපි දකිනවා මේ මෝටර්සයිකල් අරගෙන ලොකු සයිලන්සර් වලින් රේස් කර කර යන තරුණ ළමයි. ඒක ප්‍රදර්ශනකාමී වෙන්න පුළුවන් එක වයසකදී. ඩිලන්ත ඒ වගේ කුරුණෑගල එහෙම පොඩ්ඩක් අපි කියන්නේ රඟපානවා කියලා එහෙම කරන කෙනෙක් නෙවෙයි කියලායි ආරංචි වුණේ. හැබැයි ඒ කාලේ කොහොමද මොකද තරුණ ගැටවරයා කාලේ? ඒ කාලේ නම් එහෙම තමයි. ඊට පස්සේ රේස් වලට යන්න ගියන් පස්සේ ඒක ටිකක් අඩු වුණා ඉතින්. හරි. බොහොම ස්තුතියි නිලක්ෂි ඔබේ වෙලාවට. ඒ වගේම අපි සුබපතනවා ඔබේ සහෝදරයත් එක්ක අද කතා කරන්න අවස්ථාව ලැබුණා. ඩිලන්ත නංගි කතා කරන්න. ඔව් මම හිතන්නේ කතා කරේම නෑ. නෑ නෑ නංගිත් එක්කම හැමදාම උදේටයි රෑටයි කතා කරනවා. දාම දවසට දෙසරයක් කතා කරනවා. හරි අපි හිතනවා කවදා හරි දවසක ඔබව ඇත්තටම මුණ ගැහෙන්න ලැබෙයි කියලා කට්ටියම එකතු වෙලා. එහෙනම් සුබ පතනවා ඔබටත්. හරි දැන් දිලන්තගෙන් මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. කිංස්ලි මම හිතුවා අපි බෙදාගමු කියලා. මොකද මට ආසයි අහන්න ඔහුගේ ආදර කතාව ගැන. හැබැයි කිංස්ලි අහන්න ඉතුරු ටික. මම තාම පටන් ගන්නේ ආදර කතාවට වර එහෙම් පිටියෝ මේ වෙනම වෙලාවක් දෙනවා. වෙනම වෙලාවක් දෙනවා. වෙනම දවසක ඕනනම් හම්බෙලා වෙනම හම්බෙලා වුණත් කමන්නේ කතා කරගන්න. හරි මම කුරුණෑගල ඉන්න කට්ටිය විශේෂයෙන්ම කුරුණෑගල මුල් තැන් වෙච්ච මුල් ගම් වෙච්ච කට්ටිය දන්නවා ඇති ජපානයේ කුරුණෑගල අතර සම්බන්ධතාවය හරි ඈතට යනවා. ඒක නිසා මීගමුව වයික් කාලේ ඒ වගේ පැත්ත ඉතාලියට එකතු වුණා වගේ කුරුණෑගල එකතු වෙන්නේ ජපානෙත් එක්ක බොහෝ වෙලාවට. මෝටර්සයිකල්ස් ස්පෙයා පාර්ට්ස් ගොඩාක්ම අදත් ඔබ නුවර පාරේ යනකොට කුරුණෑගල පැත්තෙන් එහෙම හැරුණොත් ඒ අතීතය හොයාගන්න පුළුවන්. ලංකාවේ මෝටර්සයිකල් ආනයනය ටිකක් වැඩිපුර කොළඹට වැඩිය නැගලා යන්නේ කුරුණෑගල පැත්තෙන්ද? කොහොමද මේ මෝටර්සයිකල් භාවිතය ඒ කාලේ හිතව රේසින් කාර් වලට ජපානෙත් එක්ක ඔබේ සම්බන්ධතාවය ගොඩනගන්නේ කොහොමද? ඇත්තටම ජපානය ගැන එහෙම මම දැනගෙන හිටියේ නෑ. ඉතින් අර මම ඉන්දියා මගේ පළවෙනි ඉන්ටර්නැෂනල් රේස් එක මම ඉන්දියාව කරේ
මට අවුරුදු 19 තමයි මම ඉන්දියාවට ගෙදරටෝරේ මොටර් සයිකල් අරගෙන කෝච්චිය ගිහලා ඊට පස්සේ තලේ මන්නාරින්ලා ෆෙරි එකකින් රාමේශ්වරම් ගිහලා එතන ඉන්න කෝච්චිය කරන් ගිහලා තමයි මගේ පළවෙනි රේස් එක මම ගෙදරටෝරේ ඔගේ අප්පච්චිට අහුණොත් ගහනවනේ ඒකින්ද මම මේ කොහොම හරි යාළුවන්ට කියලා හදාගෙන මේ කාන එකක් හදාගෙන වීසා අරගෙන ගියා හැබැයි අප්පච්චි පස්සේ අම්මයි අක්කයි නංගි දන්නවා අප්පච්චි දැන් පස්සේ මං කල්කටා රේස් කරද්දී අප්පච්චි ආවා හොයාගෙන ඇවිල්ලා ඇදගෙන ආවම මේ හැබැයි ඒ දවසේ අවුරුදු 19 දී ඇත්තටම ඒ තිබ්බ ආසාව හින්දා එහෙම කරා අපි ගියේ ඉතින් ඒ දවසල මේ එයා ෆ්‍රෙඩ් ගිනියන් ඉතින් සල්ලි නෑ ඉල්ලුවත් අප්පච්චි දෙන්නෙත් නෑ අප්පච්චි රහුව වෙනවා ඒකින්ද මං අප්පච්චිගේ අම්මට මේ බොරුවක් කියලා ඉතින් ඒ දවසල කුරුණෑ යන්න තිබ්බ ලේසිම දේ තමයි කුරුණෑගල කෝච්චි නැග්ගා තලේ මන්න ආරමුට ගියා එහෙම මොටර් සයිකලේ බාගත්තා ඊළඟට ෆෙරි එකක් තිබ්බා රාමේශ්වරම් වලට පය හයක් යනවා රාමේශ්වරින් බැහැලා ආයේ කෝච් එකක් අරගෙන මැඩ්‍රාසෙනේ තියෙනවා. කවුද උදව් කරව තනියම හිතේ ගැම්මෙන්ද කිව්වද? ඔව් හිතේ ගැම්ම. ඔව් ඒ මට ඉතින් හිතුණොත් මම හැම දෙයක්ම කරනවා. ඉතින් හැබැයි මගේ යාළුව දෙන්නේ මාත් ඒ කියන්නේ බයික් එක ටියුන් කරන්න ටෝනි කියලා එක්කෙනෙක්යි මගේ තව යාළුවෙක්ට විප්ලයි කියලා ඉතින් ඒ දෙන්න මගේ සපෝට් එකට ආව. හැබැයි ඉතින් කිව්ව ලංකාවට ආවම අප්පච්චිගෙන් ගුටි කන්න වෙනවා. ඒකත් එක්ක තමයි යන්නේ වාඩි දෙන මේ පිස්සුින්ද කියලා එහෙම ආවා. ඉතින් හැබැයි මම මේ කියන්නේ ඇත්තටම මේ තිය දසලා අපිට එහෙම බයක් කිසි දෙයක් නැහැ. ඉතින් අතේ සල්ලිත් නැහැ. ඉතින් ගිහිල්ලා අපි මහබෝධි ඉඳලා ඉතින් රේස් එක කරලා ඉතින් ඒක දිග කතාවක් ඉතින් කොහොම හරි කරලා ඉතින් මොටර් සයිකල් ඩයරිස් වගේ අපි ෂේගුවේ රාගේ කතාව විතරයි දන්නේ නිලන්ද මාළගමේ කතාව වෙන දවසක මම හිතන කවුරු හරි එක හොඳ නිර්මාණ ශිල්පියෙකුට හොඳ අවස්ථාවක් ඒකේ ගමන ගැන ගන්න අපි එහෙම පටන් අරගෙන ජාත්‍යන්තර ෆෝබියුලා දහවන පතේට උගුඩ රදින තැන ගැන කතා කරන්න සූදානම් මද විරාමයක් ගමු අද ජීවිත රිද දෙන්න මේ සඳ දව උදෑසන නිලන්ද මාළගමෝ අපගේ ප්‍රධාන ආරාධිතයා අම්ලිතා දැන් දෙවනි වටේ ආරම්භ වෙන්නේ වැඩි කතා කරන කෙනෙක් නෙමෙයි ඩිලන්ත සාමාන්‍ය වැඩේට බැස්සාම ඔව් ඒ කියන්නේ සාපේක්ෂව කතා කරනට වඩා hina වෙන එක තමයි කරන්නේ හැබැයි ඒ අතරතුරේදී අතීතේ hina වෙන පිරිච්ච අතීතයක් වෙන්න බෑ මොකද තරගයක් කියන්නේ අනිවාර්යෙන් ජය පරාජය තියෙනවා ඒතකොට පරාජය කියන්නේ hina විදිහට දෙයක් නෙවෙයිනේ ඒ නිසා අපි තලේ මන්නාරයෙන් බෝට්ටුවට බයිසිකලේ දාගෙන නැග්ග දවසේ සිට ආපහු ජාත්‍යන්තර ට්‍රැක් එකකින් බහින දවස වෙනකන් අත් කතාව සංක්ෂිප්තව කියන්න කියලා ආරාධනා කරනවා මම හිතන්නේ ගොඩ දෙනෙක් දන්නේ මේ අපි අර වැටිච්ච තැන් කොහොමද ෆේලියර්ස් මොනවාද මොකද අපි හැමතිස්සෙම අහන්නේ ගොඩ දෙනෙක්ගෙන් අර හොඳම දේවල් ජීවිතේ අපි දැනගන්න කැමති මොකද ඇත්ත මොකද්ද ඇත්තට මොකද්ද උනේ කියන එක වෙන ප්‍රශ්න දෙකක් තියෙනවා ඒකට එකතු කරලා උත්තර දෙන්න පුළුවන් ඉතින් මෑතරම මේ 1983 තමයි මම දැක්ක මට මේ අර චිත්‍රපටිය බැලුවෙන් පස්සේ මට මේ ලංකාවේ ශූරෙක් වෙන කියන එක මම මට හරි ලේසි කියන මට තේරුණා නමුත් මට ඕනේ උනේ ජාත්‍යන්තර ශූරෙක් වෙන්න. ඉතින් ඒක හින්දා මම ජාත්‍යන්තර තරඟයකට කොහොමද සහභාගී වෙන්නේ කියලා බලබලා ඉන්නකොට දවසක මම පත්තරේ දැක්කා ඉන්දියාවේ මැඩ්‍රස් ග්‍රෑන්ඩ් ප්‍රික් එක තියෙනවා ඒකට ලංකාවෙන් දාවකයන් දෙන්නේ කියනවා ඒකට ඉල්ලුම් පත්‍රය වන්න කියලා. ඉතින් මම ඇත්තටම මට ඒ දවසට ක්වොලිෆිකේෂන් උත් තිබ්බා බයික් එකක් තිබ්බා මේ වයසත් හරි 18 වැඩි වෙන්න ඕනේ. ඉතින් ඒකත් හරි. ඒකින්ද මම මේ ඇප්ලිකේෂන් එක දැම්ම. හැබැයි මේ කට්ටිය මගේ ඇප්ලිකේෂන් එක ප්‍රතික්ෂේප කළා. ඉතින් මම කුරුණෑගල ඉඳලා 1000 හැරයකට වඩා ආවා මේ ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්ලබ් එකට. හැබැයි ඒකට දුන්නේම නැහැ. හැබැයි මම ජීවිතේ කිසි දෙයක් අතාරින්න කෙනෙක් නෙමෙයි. ඉතින් මම එතන ඉන්න ක්ලාග්ගෙන් එහම මට දෙන්න පුළුවන් මැඩ්‍රාස් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ ඇඩ්‍රස් එක කියලා. ඉතින් එයා දුන්නා. ඒ දවසල ෆැක්ස් ඊමේල් මොකුත් නැහනේ. ඉතින් මම ඒකට ඇත්තටම ලියුමක් දැම්මා මට මේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා මට රේස් එකට එන්න ඕනේ කියලා. ඉතින් ඒකට කිව්වා එන්න පුළුවන්. හැබැයි ඔයාගේ වියදමෙන් එන්න ඕනේ කියලා. ප්‍රයිවට් එන්ට් එකක් දෙන්නම් කියලා. ඊට පස්සේ තමයි මම ඔය අප්පච්චිගේ අම්මට අත්තට කතා කරලා මේ සල්ලි ටිකක් අරගෙන යන විදියක එක නැගේ අහගෙන ඉන්දියාවේ ගියේ. ඉතින් ගිහිල්ලා මැඩ්‍රාස් වල පළවෙනි රේස් එක තිබ්බේ. මැඩ්‍රාස් පළවෙනි රේස් එකට ගියාම ක්වොලිෆයින් ඉවර වුණ ගමන්ම මැඩ්‍රාස් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් එකේ චේයර්මන් හිටියා මිස්ටර් චාන්ඩොක් කියලා. එයා මට ඇවිල්ලා කිව්වා සන් ඐම් වෙරි සෝරි යූ කාන්ට් රයිඩ් you can't race tomorrow කියලා. ඉතින් මම හිතුවා ඇයි කියලා. එතකොට කිව්වා මේ ඔයාලගෙන් ලංකාවෙන් ආපේ නියෝජිතයෝ කියනවා ඔයාට හෙට පදින්න දුන්නොත් ඊට පස්සේ ලංකාවෙන් කිසිම ඔෆිෂල් රයිඩර් කෙනෙක් එවන්නේ නැහැ කියලා. මම හිතුවා මම මොකද කරපු වැරද්ද කියලා නෑ. ඔයා ප්‍රයිවට් එන්ට්‍රීකින් ඔයා එපා කියද්දී ආපු කියලා. ඉතින් මට දැන් හරි දුකයි. ඉතින් මම දැන් අඬනවා බයික් එක ළඟට ලෑ. ඉතින් මෙච්චර දුර ඇවිල්ලා කරගන්න බැරුණක් ගැන. ඉතින් මම අඬන ඉන්නකොට මේ ලංකාවට ඉදස්සට දාවන සූරෙක් එස් ආමරසිරි කියලා යමා ළඟට ඇවිල්ලා ඇහුවා ඇයි මල්ලි අඬන්නේ කියලා. දුමින්ද කිතාත දුමින්ද බඩි කිටයක තාත්ත මංකම එක උණික මග ඔය මිනිස්සුන් ඇටි ඔහොම තමයි එනසුමාන තිනා කල්කටා ග්‍රෝම්ප් එකේ ඒකට ඔයාට මම යන්න ලෑසි කරලා දෙන්නම් කියලා. ඉතින් එයා ගිහිල්ලා කල්කටා ස්පෝර්ට්ස් ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් විච් මේල් ලේකම් තුමා ඇවිල්ලා ඒ දෙන්නට කතා කරලා මට කිව්වා එහෙනම් කල්කටා යන්න කියලා. ඉතින් මැඩ්‍රාස්ලා කල්කටා කියන්නේ හරි දුරයි.
ඉතින් අපි බැලුවා යන්න ලේසිම ඒත් තියන කෝච්චිය දවස් දෙකක් යන එකක් ඒක තමයි ලාභම එක. ඉතින් ඔය ලෑලි පෙට්ටියක ඉතින් ඔර්ලෝසෙ වික්කා තා තිබ්බ මොනවාද වික්කා ගත්ත ටිකට් එකක් ඉතින් අපි ගියා අර මහබෝධිය හාමුදුර කිව්වා බය වෙන්න එපා කල්කටා ගියාම මහබෝධියේ නතර වෙන්න දෙන්නම් කියලා. ඉතින් අපි ගිහිල්ලා එහි ගිහිල්ලා කොහමරි ඉඳලා රේස් එක පැද්දා. පැද්දාම මන් තමයි හිටියේ ලාබාලම ඒ වගේම පරණ මොටර් සයිකල් තිබ්බේ මට. ඉතින් කවුරුත් බාව ගණන් ගන්නෑ. හැබැයි මේ ඒ රේස් එක දින්නේ ජපාන් ජාතිකයෙක් මත්සමතු කෙම්ම කියලා. ඉතින් එයා මට ඇවිල්ලා හැම වෙලෙම විහිළු කරනවා. ඉතින් මගේ පරණ මොටර් සයිකල් තියෙන්නේ පොඩි. ඉතින් එයා ඇවිල්ලා මම අහනවා ඇයි මේ පරණ මොටර් සයිකල් එකක් කරන් අපිත් එක්ක රේස් කරන්න ආවේ? මේකට මේක මේ ක්ලාසික බයික් එක පරණ එක. වඩ පුළන්ද අපිව පරද්දන්න කියලා. ඉතින් මට ටිකක් එකට තරහ ගියා. මං කිව්වා මේ ඔයාව කවදාද මම පරද්දනවා කියලා. ඉතින් ඇහුවා පරද්දලා මං වර්ල්ඩ් චැම්පියන් කෙනෙක් වෙනවා කියලා. ඉතින් එයා ඇහුවා කොහොමද ඔයා එක් කරන්නේ කියලා. ලංකාවේ සර්කිස් මං කිව්වා ලංකාවේ සර්කිස් නෑ. හැබැයි මං ජපානේ ගැන පොඩ්ඩක්වත් දැනගෙන හිටියේ නෑ. මං කිව්වා එක්කෝ මම යුරෝපෙට යනවා නැත්නම් ඇමරිකාවට යනවා කියලා. මොකද ඒ දෙක විතරයි මම දැනගෙන හිටියේ. එයා කිව්වා විහිළුවට කිව්වා අපෝ ඇමරිකාවට යුරෝපෙට ගිහිල්ලා වැඩක් නෑ. දැන් මම බලන්න අද ඔක්කොම පැරද්දෝ මම ජපානේ ඔච්චර ආස නැ ජපානෙට ඉන්නේ. ජපානේ තමයි හොඳම දාවකයෝ ඉන්නේ කියලා. ඉතින් මං ඇහුවා මං ජපානේ ආවොත් ඔයාලට උදව් කරනවාද කියලා. එයා දන්නවා ජීවිතේට මං එන්නේ නැහැ කියලා. හා කියලා යාමට යගේ මං කිව්වා ඇඩ්‍රස් එක ලියලා දෙන්න කියලා. ඉතින් ඇඩ්‍රස් එක ලියලා දීලා එයා යමහ වර්ක්ස් රයිඩ් ඉතින් මට ගොඩාක් යාගේ තිබ්බ ටී-ෂර්ට් සරමෙව මට යනකොට දීලා ගියා. හැරිම කරුණාවයි. ඉතින් මං හිතන්නේ මම යන්න ඕනේ ජපානයේ තමා කියලා. ඔන්න ඊට පස්සේ ඉතින් අප්පච්චි ආවා ඇවිල්ලා ආයෙත් අර වගේම වෙලා ඇදගෙන ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ඉතින් ආපහු ලංකාවට එනකොට ඒ දවස්වල මේ මේ කොටි ප්‍රශ්නේ කියන ත්‍රස්වාද ප්‍රශ්නේ 1983. ඉතින් රාමේශ්වර වල මට අනේ මේ ලංකාවේ මුස්ලිම් කට්ටිය කම්බලේ කට්ටිය මාව හංගගෙන හිටියේ. මොකද ඒදවල කොටි ප්‍රශ්නේ ද මොටර් සයිකලේ මාව දෙන්නම මෝදර දායකයට කිව්වේ. ඒකින්ද කොමාරි කළා හොරෙන් කොමාරි ඇවිල්ලා අපි ලංකාවට ආවා. ඇවිල්ලා මම අප්පච්චි කිව්වා මට ජපානය යන්න ඕනේ කියලා. ඒකට කිසිම තැනක යන්නේ නැහැ. ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඒ දවසම ඔටෝමොබයිල් ඉංජිනේරින් කර කර හිටියා. ඉගෙන ගන්න ඕනේ කිව්වා. ඉතින් අවුරුදු එකමාරක් අප්පච්චිත් එක මේක සම්ඩ වෙනවා. යන්නම දෙන්නේ නැහැ කියන පස්සේ මේ ආනන්ද වෙඩිසිංහගේ තාත්තා සිරිපාල වෙඩිසිංහ හිටියා. ඉතින් අපේ අප්පච්චි හිටපු දේශපාලඥයෙක් නේ. ඉතින් එයාගේ මේ උදව් වලට එනවා මේ සිරිපාල වෙඩිසිංහ. ඉතින් මම එයාට කිව්වා එහෙමෙන් අයියා. එයා මට හරි ආදරේ. එයාත් මොටර් සයිකල් රයිඩ් කරන එකට මම කිව්වා මම මේ හයියෙන් කියාගෙන එනවා නැත්නම් අපිට වෙනම අදිනේ නේද? ඉතින් මම කිව්වා මේ මට ජපානය යන්න ඕනේ. අනේ සිරයි අප්පච්චිට කියන්න එපා උදව් කරන්න කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ දවස්වල එයා මොටර් සයිකල් ගන්න ජපානෙන්. එයා කිව්වා මේ යන විදිය කියලා දුන්නා. ඉතින් වීසා ගන්න විදියත් කියලා දුන්නා. වීසා ගන්න තියදවල හරි ලේසි. ඉතින් ඊට පස්සේ මං කිව්වා හැබැයි මට සල්ලි නෑ. ඉතින් මට රෙනෝල්ඩ් 4 කාර් එකක් තිබ්බා. මං කිව්වා මේක ඔයා තියාගන්න කැමති ගාණක් දෙන්න හැබැයි අප්පච්චිට කියන්න බෑ කියලා. ඉතින් එයා පොරොන් දෙලා එයා කිව්වා අනේ මල්ලි මගෙත් දැන් සල්ලි නෑ. ඔයාට රුපියල් 10000ක් දෙන්නම් කියලා. ඉතින් මං කෝල් කරලා ඇහුවා ටිකට් එකක් කීයද කියලා. ඒ දවස්වල වන් වේ ටිකට් එකට රුපියල් 7000යි. එතකොට ඉතින් 3000ක් ඉතුරු වෙනවා. මගේ අතේ 1000ක් තිබ්බා 4000ක් කියන්නේ ඒ දවස්වල $400. ඉතින් මේ ඩොලර් 400. ඉතින් ලංකාවේ රුපියල් ඒ දවස්වල හරි හොඳ අගේ තිබ්බේ. ඉතින් මං කාර්ක මෙයාට කියලා විකුණලා එයාගෙන් රුපියල් 10000ක් කරන් ටිකට් එකක් ඇත්තනම් එයාටම මං කිව්වා මාව ගිහලා එයාපෝට් එක ඇරලන්න කියලා. අනේ ඉතින් එතකොට ආනන්ද හරි පොඩි අවුරුදු මචන් 6-7ක් ඇති ආනන්දයි සිරි අයියයි දෙන්නම ඇවිල්ලා මාව එයාපෝට් එක ඇරලා ඉතින් මං එයාපෝට් එකෙන් බැහැලා දිව්වා. ඇත්තට මේ අය ඇවිල්ලා අප්පච්චි අදගෙන ආයි කියලා. ඉතින් මට මේ දැන් ෆ්ලයිට් එකේ නැගලත් වෙන අය නම් දුකෙන් බලනවා. මම මේ ඉක්මනට බලනවා මේක ඉක්මනට යන්නේ කොහොමද මම ඇත්තටම බලනවා අප්පච්චි එනවාද කියලා. ඉතින් එහෙම ඉන්න කොහොම හරි ඉතින් මං ජපානෙ ගියා. ඉතින් මං කිසිම දෙයක් ප්ලෑන් කරන කෙනෙක් නෙමෙයි. මොකද ප්ලෑන් කරා නම් තාම මං කුරුණෑගලට වෙලා ප්ලෑන් කරනවා. ඒකින්ද මට හිතුනාම කරනවා. ඉතින් මං ජපානෙ ගියා. ගිහිල්ලා ඊට පස්සේ ඉන්න තැනක් තිබුණා. යාළුවෙකුට කතා කරලා එයාත් එක්ක මම මාසෙක් කර හිටියා. හැබැයි එයාට හරි කරදරේ මගේ. මොකද ඒ කට්ටිය වැඩ කරනවා. මං ඉතින් හැම වෙලෙම කතා කරන්නේ ලෝක සූරෙක් වෙන එකෙන් තියක් කරනවා. දිරන්ත මේක ලකු කරදරයක් අපිට. ඕවා වෙන්නේ නැති වැඩ අපිට අපේ වැඩ දෙනවා කරුණා කරලා මෙහෙන් යන්න කිව්වා. ඉතින් දැන් මට එදා ඉතින් යන්න කියලා යන්න තැනක් නැ පස්සේ මගේ මැක්සි කියලා තව යාළුවෙක් හිටියා. එයා දවස් දෙක තුනක් තියාගත්තා. ඊට පස්සේ මගේ අතේ සල්ලි තිබ්බා යෙන් 20000ක් දීලා මම අර පොඩි වෑන් එකක් ගත්තා. ඩයිහත්සු මිරා එකක් චූටි වෑන් එකක් ගත්තා. අරන් ඒකේ තමයි මාස 6ක් විතර ජීවත් වුණේ. ඉතින් ඊට පස්සේ අවුරුදු දෙකක් ගියා මට මගේ පළවෙනි මොටර් සයිකල් එක ගන්න. ඉතින් පළවෙනි මොටර් සයිකල් එක අරගෙන ඉතින් ඒ අතරතුර අර මත්සුමොතෝ ඒ දවස්වල ජපානයේ හරිම ප්‍රසිද්ධයි. ඉතින් මම එයාව හම්බෙන්න කීප සැරයක් දාවන පත්වලට ගියා. හැබැයි අපිට පිට් එකට යන්න දෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැති ඉතින් පිට් පාස් එකක් තියෙනවනේ මෙහෙමගෙන හරිම අමාරුයි. ඉතින් මං ගිහිල්ලා කිව්වා මම එයාව හම්බෙන්න ඕනේ කියලා. අහනවා කවුද යා? මං කිව්වා එයාගේ යාළුවෙක් කියලා. ඉතින් මගේ දිහා බල්ලා දන්නව යාළුවෙක් නෙවෙයි කියලා. එයා කියනවා නෑ යන්න දෙන්න බෑ. මං කිව්වා එයාට මෙසේජ් එකක් දෙන්න පුළුවන් කියලා. ඉතින් මං කොලේක ලියලා ඒ තුන් සැරේම මෙසේජ් සැරේ මං දන්නව එයාට හම්බෙන්නේ නැතු ඇති. ඉතින් හම්බුන්නේ මං හිතා කමන්නේ කවදා හරි එයා මට හම්බෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අවුරුදු දෙකකට පස්සේ මගේ පළවෙනි මොටර් සයිකල් එක ගත්තා. ඉතින් පළවෙනි මොටර් සයිකල් අරන්
ඉතින් දැන් මම හරීම මේ හැම වෙලෙම හරී ඔප්ටිමිස්ටික්. ඒ කියන්නේ මම හරීම 100 මං හිතන්නේ 1000ක් මගලලා තියනවා කියන්නේ. මෙතකන් අමල තාත්තලා දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. ජපානේ දැන් ජපානේ ගියා කියලා දන්නේ මාස 6කට විතර පස්සේ. ඉතින් අප්පච්චි කෙනා ලොකෝ කොහේ හරි ඇති මේ ඉතින් දන්නා හිටු ගම මං කුරුණෑලෙද්දිත් හිටු ගම උදේ රැට මොටරසයිකල් ගන්නවා ඒ දවස් තුනක විතර තමයි ගෙදර එන්නේ. ඒ වගේ ඉතින් අම්මා ඉතින් අඬාගෙන ඉන්නවා හැම වෙලෙම මේ පාර දිහා බලාගෙන. එන කල තියලා හොයන්නත් බෑනේ ටෙලිෆෝන් මුකුත් නැහැ. ඉතින් කොහමද ගිහිල්ලා මාස 6කට විතර පස්සේ ඒ කට්ටිය දැනගත්තා අප්පච්චි කැමති වුණ නැහැ. හරිම තරහෙන් ඉතින් ගෙදර ආවත් ඇයි එන්න පගව ගෙදර. ඉතින් අතන මම පළවෙනි සැරේ ඇවිල්ලා ගෙදර ගියෙත් නෑ. ඉතින් අප්පච්චි නැතිවලා තමයි හොරෙන් ගිහලා අම්මව හම්බෙලා අක්කයි නංගිය හම්බෙලා එහෙම ගිහින් ඉතින් පස්සේ ඉතින් අප්පච්චි ප්‍රශ්නයක් නැතුව ගියා. ඉතින් ගිහිල්ලා අවුරුදු දෙකකට පස්සේ තමයි මගේ පළවෙනි මෝටරසයිකල් එක ගත්තේ. ඉතින් පළවෙනි රේස් එකේදී මම දැන් හිතුවා මට මේ කට්ටිය ඔක්කොම පරද්දන්න පුළුවන් කියලා. මොකද මම ලංකාවේ දිනලා නෑ ආවේ. ඉතින් පළවෙනි රේස් එකේ මම අන්තිමයා. ඇත්තට ගෑන ළමයි දෙනෙක් පැද්දා. ඒ දෙන්නත් මට වඩා මයි දැන් ලැබ් භාගයකට ඉස්සරහින් හිටියේ. ඉතින් ඒකට මට ගාණක් නැහැ. ඉතින් මම දැන් ඇවිල්ලා මගේ මොටරසයිකල මම දැන් වෙන කට්ටිය ඉතින් හෙන්න ගැමරස් නැහැ. ඉතින් මොටරසයිකල් ගිපුවම හොන්ඩා යමහා කවසකි සුසුකි කට්ටිය ලොකු ට්‍රක්ස් වල ඇවිල්ලා පටවන මම ඉතින් මගේ යාළුව දෙන්නත් ඊ මගේ නෝනත් ගිහින් අපි දෙන්න ඇවිල්ලා මගේ මොටරසයිකලේ පටවනකොට වෑන් එකට මේ කට්ටිය ඇවිල්ලා මම ඇවිල්ලා ඇහුවා කොහෙද රැටි කියලා. මොකද ඒ කට්ටිය බය හිටියා. ඒක දැන් ජපන් අය හරිම හොඳයි. හැබැයි ඒ කට්ටියගේ සුවිත මේ කම්ප්ලෙක්ස් එකක් තියෙනවා. ඒකට කැමති නැහැ තව ආශ්‍රිතයකට පරදින්න. දැන් මම ගියාම කවුද කට්ටිය කියලා මෙමය මෙයා ලංකාවේ චැම්පියන් ආරමෙගි තමයි. ටිකක් මේ කට්ටිය බය ඉඳලා මෙයා අපි මෙයාට පරදුනොත් අපේ පටි රෝල් කියලා ඉතින් ඒ වගේ හිතලා චකිතේ ගිහින් හිටියා. හැබැයි ඉතින් මට ඇත්තටම පැද ගන්න බැහැ ඒ කට්ටිය කියලා ලෙවල් එකයි මගේ එකයි ගොඩක් වෙනස්. ඉතින් ඒ කට්ටිය මම වෑන් එක බයිසික මොටරසයිකල් පටවන්න මම ළඟට ඇවිල්ලා හෙව්වා කොහෙද රට කියලා. ඉතින් මං කිව්වා ලංකාවේ කියද්දි කෙනෙක් කිව්වා ලංකාවේ නේද අර අලි ඉන්නේ කියලා. ඉතින් මාත් හරිම ආඩම්බර ඕ අලි ඉන්නේ අපේ රටේ කිව්වා. ඒ කිව්වේ එහෙනම් ඔය කියලා අලි රේස් පදින්නට බෑ අපිත් එක්ක මේ මොටරසයිකල් රේස් පදින්න කියලා. ඉතින් එදා තමයි ඇත්තටම මං හිතුවා මේ මිනිස්සු මට වඩා අපහාස කරේ මගේ රටට කියලා. එදා ඉන්න තමයි ඔය මල් ලොකු මං හිතුවා කවදා හරි මේ මුළු ජපානයේ අපේ රටේ හිස නම්ම වුණා මුළු ලෝකෙම කියලා. එදා ඉන්න තමයි අර ලොකු කොඩියක් ගහන්න පටන් ගත්තා මේ ලංකාවේ කොඩිය. ඉතින් මෙන්න විනාඩියක් ඇතුළත අන්නේ කියන රටේ අපි කතා කරන අතරතුරේ මොනවද වෙන්නේ කියන එක ගැන දැනගන්න ඔබටත් මටත් තියෙන අයිතිය දැන් පාවිච්චි කරන්න මේ News Plus සඳහා ලබා දෙන විරාමය. අපි ටිකක් ලස්සන ඒ වගේම දුක්පුසු කතාවක් කරනවා. ඒක කොහොමද එකපාර වෙන්නේ කියලා බලන්න. ඔහු ඉතා සැහැල්ලුවෙන් ඒක කියන මොකද අවසාන ඵලය අපි දන්න හින්දා ඒක ලස්සන කතාවක් බවට පත් වෙනවා. කිසිම දෙයක් රෝසමල් ප්‍රති උඩින් නෙමෙයි ගමන් කරලා තියෙන කෙනෙක් තමයි ඉතිහාස කතාවේ පේන්නේ. හැම දෙයක් පිටිපස්සෙම දරා ගැනීම ඒ වගේම අදිෂ්ඨානය රට වෙනුවෙන් තියෙන කැක්කුව මේ සියල්ල ශ්‍රීලංකාවේ ලෝකයේ තියෙනවා කියන එකයි කතාවේ සාරාංශය. අපි එතනින් එහාට කතාව සම්පූර්ණ කරාට පස්සේ අමෘතාට බාර දෙනවා. එයාගේ අර සිහින ආදර කතාව අහගන්න දෙන්න කියලා. ඔව් මම හිතන්නේ අපි පතංගමු නවත්තපු දැන් මම මගේ ප්‍රශ්න ටික ලෑස්ති කරගෙන තියෙනවා. රයිට්. ඊට පස්සේ ඉතින් මේ එදැයින්ල තමයි මම හිතාගත්තේ ලංකාවේ නම් මම ජපානයේ ලෝකෙත් උඩින්ම තියෙන මොටරලත ධාවන ශ්‍රේෂ්ඨය කියලා. ඊට පස්සේ මම රේස් කරන්න පටන් ගත්ත දිගටම ඊට පස්සේ අවුරුදු 3ක් විතර මම මොටරසයිකල් රේස් කරා. එහෙදිනේ හැබැයි වැලේ තියෙන මොටරසයිකල් වලින් ඇක්සිඩන්ට් එකක් වුණාම මම ඉතින් මේ අනතුරක් වුණාම මට වැඩ කරගන්න බෑ. ඉතින් මම්මයි මගේ වැඩ කරේ මම තමයි ඉතින් මම පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. මොකද මම දැනගත්තා ලංකාව කවදාවත් මේ රස්සාව කරලා මේ රේසින් කරන්න බෑ කියලා. ගොඩාක් මුදල් වියදම් වෙන නිසා ඉතින් මම මොටර්සයිකල්ස් එක්ස්පෝර්ට් කරන්න පටන් ගත්තා. ඉතින් මම දවසකට පැය 22ක් විතර වැඩ කරනවා. ඒ කියන්නේ උදේට මොටර්සයිකල් හොදන්න ඕනේ, ගිහිල්ලා තැන් වලින් ගේන්න ඕනේ. ඊට පස්සේ මේ ලංකාවේ හැමදාම නෑ මේ ජපානේ. හරි. 85න් පස්සේ ජපානේ. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඉවරලා පටවල ඊට පස්සේ ගෙදර ඇවිල්ලා නාලේ ඉතින් මේ මොටර්සයිකල් ඔක්කොගෙම ඉන්වොයිසස් හදන්න ඕනේ. එතකොට මේ ඩී රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක ඉතින් මේ ඔක්කොම මම රෑ 2 3 4 වෙනකල් විතර වැඩ කරලා තමයි නිදි යන පෑ දෙකක් විතර වැඩ කරලා තමයි ආපහු ආයෙ පෑ දෙකෙන් ආයෙ වැඩ පටන් ගන්න. ඉතින් එහෙම තමයි මේ රේස් වලට සල්ලි හොයන්න පුළුවන්. මොකද මම දැනගත්ත කවදාවත් අපිට අනුග්‍රාහකෙක් පිටරටින් හම්බෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ ඒකින්ද මේ ගොඩක් අනතුරු වුණාම මට වැඩ කරගන්න බැහැ. එතකොට ජීවිතේ ගිනියන්න හැමාරු. ඉතින් මගේ නෝනත් කිව්වා මේ මොටරසයිකල් නැතුව කාර් පදින්න කියලා. ඉතින් ඒක එක අවස්ථාවක මම රේසිං අපි මේ ඉවෙන්ට් එකක් ඉවරලා එදා මේ ක්ලබ් මීටින් එකක් තිබ්බා මේ ජපානේ. ඉතින් ඒ ට්‍රැක් එකෙම ඉතින් ඒ කට්ටිය කාර් රෙල් වලදී මම ළඟ ඉතින් BMW එකක් තිබ්බා. මම ඇහුවා මමත් මේ පොඩ්ඩක් ඔය කට්ටියත් එක්ක කමන්න නැද්ද මේ ට්‍රැක් එක වටේ කාර් එක ගියාද. ඉතින් ඒක ටිකව කමන්න නැහැ කියලා. ඊට පස්සේ ඉතින් මම ගොඩක් එතන නික තිබ්බ කාර් වලට ගොඩක් මට තේරුණා මම ගොඩක් ෆාස්ට් කියලා. ඉතින් ඒකේ ඕගනයිස් කරේ මේ මිස්ටර් බන්දු කියලා කෙනෙක්. එයා තමයි දැන් එහෙ ෆෙඩරේෂන් එකේ චේයර්මන්. එයා මට ලිකෝ වට හොඳට කාර් රෙල් වන්න පුළන්නේ ඔයා කැමතිද කාර් රේස් ගන්න කියලා.
ඉතින් අපේ නෝනෙක්ව මොය රෝද දෙක තියලා රෝද හතරකට දැන් කාර් රේස් ගන්න පටන් ගන්න කියලා ඊට පස්සේ උන් තමයි කාර් රේස් ගන්න පටන් ගත්තා ඊට පස්සේ මම ඉස්සෙල්ලාම අවුරුද්දේ 6 වෙනි යවුනේ ශූරතාවේ ඊට පස්සේ 1995 වෙද්දී පළවෙනි ශූරතාවේ දින්න ඉතින් මම තමයි පළවෙනි නංජපන් ජාතික ආසියාතිකයා ශූරතාවේ දිනන්න ඊට පස්සේ 1997 මම තමයි පළවෙනි නංජපන් ජාතික ආසියාතිකයා මේ රේස් වලින් ජපානයේ ඉහළම තත්ත්වයට ගිය. ඒකෙන්ද එහෙ ජපානයේ අගමැතිතුමා මට මේ සම්මානය දුන ෆෙලිසිටේෂන් එකක් තිබ්බා. ඉතින් ඒක ඉවරනකොට මගෙන් ඇවිල්ලා මේ NHK එකේ මේ ජපාන් නැෂනල් ටෙලිවිෂන් එකෙන් ඇවිල්ලා ඇහුවා දිලන්ත අපි ඔයාගේ මේ ඩොකියුමන්ටරි එක කරන්න ඕනේ. මොකද මේ අගමැතිතුමා මීඩියාකට ඒ කතාව කිව්වා. මේ දිලන්ත මෙහෙම ඇවිල්ලා මෙහෙම අමාරුවෙන් ඇවිල්ලා කරපු එක කියලා කිව්වහම ඒකට ඇවිල්ලා කිව්වා මේ අපි වගේ ඩොකියුමන්ටරි කරන්න කැමති කියලා. මං කිව්වා බෑ කියලා. ඉතින් ඇයි කියලා ඇහුවා. මං කිව්වා ඇත්තටම මේ මොකද මේ මොටර් ස්පෝර්ට්ස් කියන්නේ හරි ග්ලැමරස්. ඒ කියන්නේ ගොඩාක් ලෝකේ ධනවත්ම මේ කියන්නේ ධනකුවේරයන්ගේ ක්‍රීඩාවක්. එතකොට මං කැමති වුණේ ඒකට මම මේ මොටර් සයිකල් හොද හොද පටවනවා අරවා මේවා කරනවා දකින්න. මොකද ඒකට හිතාන ඉන්නේ දැන් ඒකට හිතාන ඉන්නේ ලංකාවේ මට ගොඩාක් සල්ලි දෙනවා. ඒක තමයි මම ලංකාවේ කොඩි ගාගෙන ඉන්නේ. එහෙම නැත්නම් අප්පච්චි සල්ලි දෙනවා. එහෙම කියලා ඒකට ටිකේ කතාවක් ඒකට හදාගෙන තිබ්බා. ඉතින් ඒකට දන්නේ මම අමාරුවෙන් වැඩ කරන්න කියලා. ඉතින් නමුත් ඉතින් ඒ තකහාසි කියලා මට මතකයි ඒක ඩිරෙක්ටර් ලිකවන්නේ ලන්ත ප්ලීස් දැන් ඔයා චිත්‍රපටයක් දැකලා තමයි අද මේ තත්ත්වයට ආවේ. ඉතින් ඔයාගේ කතාව අහලා මේ ජපානයේ වගේම ඒ වගේම පිටරටින් එන ජපානයේ එන පිටරටියන් ඔයාගේ කතාව අහලා ඒකටත් ඉන්ස්පයර් වෙයි ඒකටත් කැමති වෙයි ඔයා වගේ වෙන්න කියලා අනේ මට අපිට මේක කරන්න දෙන්න කියලා. ඉතින් මම කල්පනා කරලා හිතුවා කමක් නැහැ කාටවත් හොදක් නැ වෙන්නේ කියලා. ඉතින් මාස 3ක් මේ කට්ටිය මගේ ඩොකියුමන්ටරි කරලා කරලා අන්තිම ෂූටින් එක තිබ්බේ මේ ෆුජි දාවනපති. ඉතින් ඒකෙදී ඒකට මට කිව්වා දිලන්ත තැන්කියු අවුරුද්දක් මේ මාස 30 අපිට එක ඩොකියුමන්ටරි කරා. අද මේ අන්තිම සීන් එක මේ විනාඩි 5න් ඉවර කරනවා පටන් අරන් ඔයා මේ පිට් එකෙන් එළියේ කියන්නේ දැන් අපේ කාර් එක නේද පිට් එකෙන් එළියේ බලාගෙන ඉන්න කියලා මම වහා කියලා. ඉතින් දැන් මම බලාගෙන ඉන්නකොට දැන් මේකට කැමරා ඔන් කියලා ඔන් එනකොටම අර මාව ඉන්දියාවේ හම්බුනේ මත්සමෝත කෙම්මේ. එයා එනවා මේ මගේ පැත්තට. මට දැන් අදාහ ගන්න අවුරුදු 14ට පස්සේ ඉතින් එයා ඇවිල්ලා ඉතින් එයා එයාට කතාව කියලා මේකට හැබැයි මට කියවෙන. ඉතින් එයාවිල්ලා ඉතින් අපි දෙන්න අරිම මේ අපි දෙන්නටම ඇත්තටම ඇඬුණා. ඉතින් කියන්නේ අවුරුදු 14ට පස්සේ හම්බුනේ. ඉතින් එයා ඇවිල්ලා ඉතින් මගෙන් පළවෙන්ම ඇහුවේ දිලන්ත ඔයා මේක කොහොමද කරේ මට අවුරුදු 14ට කලින් පර මොටර් සයිකල් එකක් කරන් ඇවිල්ලා කිව්වා මටත් අර ජනප්‍රිය වෙනවා මටත් මාවත් පරද්දනවා කියලා. ඉතින් ඔයා කොහොමද මේක කරේ කියලා ඉතින් මං කිව්වා ඇත්තටම මම දන්නේ නැහැ. මම ප්ලෑන් කරලා නැහැ. මං කිව්වා මගේ ජීවිතේ හැම තප්පරයක්ම මං මගේ සිහින වෙනින් ඇවිද්ද එච්චරයි මං කරේ. ඒක කල්පනා කරලවත් ප්ලෑන් කරලවත් නෙමෙයි කියලා. ඉතින් හරි සතුටු ඉස්පස් එයා මට කිව්වා මං ජීවිතේ ඔයාගෙන් ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි කවදාවත් කිසිම කෙනෙක්ම අව탁සිරු කරන එක අන්ඩර් එස්ටිමේට් කරන්න බෑ. ඊට පස්සේ කියලා ඉතින් ඇන්ලා අපි දෙන්න හරි යාළු වුණා. ඉතින් ආපෝ දැන් හැමදාම වගේ ජපානයේ ඉදදී මං හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් මං ජපානයේ සුරතක් ගොඩක් දින්න ඊට පස්සේ ආසියාවට ගියා. ආසියාවේ සුරතක් ගොඩක් දින්න ඊට පස්සේ 2009 දී තමයි මං මගේම ඩිලංගු රේසින් කියලා පටන් ගත්තේ. මොකද අපි ජීවිතේ අපි කවුරුරි පාලනය කරනවා. ඒ කියන්නේ මං හැම වෙලෙම තව ටීම් එකකට එළවනකොට ඒකට ටික ටීම් ඕඩර්ස් දෙනවා. ඒකට ටික මෙතන ඉස්සර කරන්න එපා මෙහෙම යන්න අරහෙම යන්න. ඉතින් රේස් එක යද්දී ඔවා කියද්දි මට හරි තරහා යනවා. ඉතින් මේක කියන ඔතන ඉස්සර කරන්න එපා ටිකක් එහෙම එළවන්න බෑ. ඉතින් මම පොඩි කාලේ ඉඳලා ආස නැහැ කිසිම කෙනෙක් මාව පාලනය කරන්නට. මගේ දෙමාපියන්ට මාව පාලනය කරන්න බෑ. මගේ නෝනාත් මාව පාලනය කරන්න දෙන්නේ නැහැ. එහෙම කියන්නේ වැරදි විදිහකට නෙමෙයි. මොකද අපේ ජීවිතේ අපිට අයිති එක මම කැමති නැහැ කිසි කෙනෙක් පාලනය කරන්න. ඉතින් රේස් වලදීත් මම හිතා මේ හැමදාම මේක එක්කන කියන විදිහට එළවන්න මට බැයි. ඉතින් සමහරවිට මම බැහැලා ඇවිල්ලා රේස් එක දිනන්න බැරි වෙනවා මේ අපේ ඔව් මැනේජර් කියන. ඉතින් ඒකින්ද විතර මම මේක හරියන්නේ නැහැ කියලා 2009 දී මම පටන් ගත්ත මේ ඩිලංගු රේසින් කියන එක. ඉතින් කවුරුත් කෝක් කරන්න බෑ. ගොඩාක් සල්ලි ඕනේ කොහොමද වැඩ කරන්නේ මම කනේ කමක් නැහැ කියලා. ඉතින් අර වගේම පටන් ගත්තා. එදා ඉඳලා තමයි මම වැඩිම ශූරතාවත් වැඩිම රේසුත් දිනන්න ගත්තේ මගේම ටීම් එක පටන් ගත්තෙන් පස්සේ. ඊට පස්සේ මම ආසියාවේ සියලුම ශූරතා දින්න ඒවා ඔක්කොම වාර්තාවල් වැඩිම රේස් දින්න තියෙන මම ආසියාවේ. ඊට පස්සේ ලැම්බෝගිනින් කිව්වා 2017 ඉඳලා යුරෝපෙල්ල තරඟ වදින්න කියලා. ඉතින් දැන් මම යුරෝපේ තරඟ වදින්න යනවා. ඔක තමයි රේස් කතාව. මම හිතන්නේ රේස් කතාව ඇත්තටම පුදුමයි. නමුත් දැන් අපි කින්ස්ලි මේ රේස් ගැන කතා කරන්න ඕනේ. මම හිතන්නේ මොකද මේ දිනනවා කියන එකේ ඇතුලේ තියෙන පොඩි බයක්. මම හිතන්නේ දිලංගයි මේ කොහොමද මේ බය ඔබ මේ බාරගත්තේ? මොකද පරිදිනවා කියන එකක් තියෙනවා රේස් එකේ. මොකද එක්කෙනෙක් පමණක් නෙමෙයි මේ ගොඩ දෙනෙක් රේස් වදිනවා මේ අවස්ථාවේදී සාමාන්‍යයෙන්. පරිදින මම හිතන්නේ අපි ජීවිතේ දිනන්න ඕනේ ඉස්ලාම ඉගෙන ගන්න ඕනේ පරිදින්න. ඔව්. ඉතින් ඒක පරිදින එක දරා ගන්න බැරි නම් කවදාවත් දිනන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක
මට පොඩි කාලේ ඉඳලා මේ කියන්නේ ජපානයේ ගියාම තමයි ඒක මම පරදින්න ඕන කියන කාර දැනගත්ත පළවෙනි රේස් එක. මුලින්ම පරදුනේ. ඉතින් හැබැයි මම කාර් එකට නැග්ගා මම දිනලා ඉවරයි. මොකද දැන් කාර් එකේ රේස් එක පටන් ගන්න ටිකක් දුර යනකොට කල්පනා කරන්න බෑ කොහොමද මම මේක දිනන්නේ කියලා. ඒතකොට දිනන්න අමාරුයි. එහෙම කල්පනා කරන්න පුළුවන් ක්‍රීඩාවක් නෙවෙයි මෝටරක් දාන්න සුවර්තා කියන්නේ. ඉතින් අපි කිලෝමීටර් 300කට විතර යනකොට මේ ඔක්කොම දේවල් කරන්න ඕනේ ගණන් හදන්නත් ඕනේ. ඉතින් ඕක පරදිනවා දිනනවාද කල්පනා කරොත් ශුවේකට පරදිනවා. ඉතින් මම කාර් එක ඉඳ ගන්නකොට මම දිනලා ඉවරයි. ඉතින් සමහරලාට දෙවෙනියා තුන්වෙනියා වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඒ වෙලාවේ මම බලන්නේ අර දිනපොයට පෙත්සම් ගහන්නවත් ඒ කට්ටියගේ ටයර් කපන්නවත් නෙවෙයි. ඒ කට්ටියට වඩා කොහොමද හයියෙන් යන්නේ කියලා ඊළඟ සැරේ ආපහු දිනනවා. ඉතින් මම කොච්චර වැටුණත් ඇත්තටම සමහර තැන් වල අපිට ඩිස්ක්‍රිමිනේෂන් ගොඩක් තිබ්බ. ජපානයේ මම සුරතා දිනනහම මාව ඩිස්ක්වලිෆයි කරලා තියෙනවා. ඒකට දරා ගන්න බැලුවා. ආසියාවේ සුරතාව දෙසරක් දිනනහම මගේ සුරතාව කැන්සල් කරා. ඒ වගේ ඉතින් වුණා. හැබැයි එහෙම කරපුවම ඊළඟ අවුරුද්දේ තවත් ගැම්මෙනවා. ගැම්මෙන දිනනවාමයි. ඉතින් ඒ වගේ මම එහෙම කිසි දෙයක් මට කවුරුයි වෛර කරා කැත වැඩ කරා කියලා වෙන්නේ මාව තවට කිසාර යනක විතරයි. මම හිතන්නේ අපේ මේ වැඩසටහන ට්‍රේස් එක වගේ තමයි වෙලාව ඉක්මනින් ගත වෙලා යනවා. ඉතින් අපි මුංචි විරාමයකට යනවා. විරාමයෙන් පස්සේ සූදානම් පොඩි සෙල්ලමක් කරන්න අපි ඊළඟට යනවා. අද ජීවිතේට ඉඩ දෙන්න ආරාධිතයා ඩිලන්ත මාළගමුව ඉතාමත්ම රසවත් කතාවක් ජීවිත කතාවක් එක්ක වගේම ලංකාවේ බොහෝ දෙනාට ආදර්ශයක් තියෙනවා. අම්මිට අපේ ක්‍රීඩාවට යන්නට ඕනේ. මම පොඩි ගේම් එකක් ලෑස්ති කරා කිංස්ලි. මම හිතන්නේ ඔබේ අතේ තමයි කොටස් ටික තියෙන්නේ. ඩිලන්තයි අපි කතා කරන ගමන් හදන්න ඕනේ. මේක හදන්න ඕනේ. ඉතින් මට ඉක්මනින් උත්තර දෙන්න ඕනේ. මේ ඔබේ කලවන්න පුළුවන් බලන්න. කලවන්න පුළුවන්. රයිට්. මේක පසල් එකක් තියෙන්නේ. රයිට්. මේ මම දැනගන්න කැමතියි දැන් ඔබ මේ විටින් විටම නෝනා ගැන කතා කරා. කොහොමද නෝනාව හම්බුනේ? ඔව් අලවන ගමන් කතා කරන්න ඕනේ. දෙකම හරියට කරෙන්න ඕනේ එතකොට. නෝනා ගැන මම දැනගන්න ඕනේ. නෝනාව කොහොමද හම්බුනේ? කොහෙද හම්බුනේ? නම මොකක්ද? නෝනාගේ නම මිදෝරි. ඉතින් එයාව හම්බුනේ මේ ඇත්තට මගේද ඉස්සෙල්ලාම අර ජපානයේ මං කිව්වේ මගේ යාළුව කට්ටියක් එක්ක හිටියා කියලා අර ගෙදරක. ඉතින් ඉන්නකොට මට මේ ජපන් භාෂාව බෑ. ඉතින් ජපන් භාෂාව බැරි හින්දා මේ ඒ කට්ටිය මේ සමහරලාට මොන හරි කතා කරන්න ඕන නම් ඒක ඒ මං හිටපු ගෙදර ඒ හිටියා හිරෝකෝ කියලා කියන්නේ එයාගේ දුව. ඉතින් එයා කැමති මේ එයාගේ යාළුවා තමයි මගේ නෝනා. ඉතින් එයාට කිව්වම් මොන හරි කිව්වම් කියන ඉන්න අපි මේ මගේ යාළුවෙක් ඉන්නවා. එයාට පුළුවන් මේ ඉංග්‍රීසි කියලා මගේ නෝනාට කතා කරලා ඉතින් මට දෙනවා ෆෝන් එක. ඉතින් එයාටත් වැඩිම ඉංග්‍රීසි බෑ. නමුත් ඉතින් මේ කොහොම හරි ඉතින් මේ ඒ කට්ටිය මට මේ කියලා දෙනේ වගේ මේ කොහොම හරි කතා කරන්න පුරුදු වෙන්න පටන් ගත්තා. ඒක ඉස්සර වැඩි අමාරුයි මේ කටයුත්ත දැන් කරගන්න. ඒක අමාරුයි. හරි දැන් මේ දෙවෙනි ප්‍රශ්නේ මගෙන්. හරි කියන්න. ඔව් මෙච්චර දුක් විඳලා පළවෙනි ලියුමෙන්ම ලංකාවෙන් ආවේ ඔබට මේ මේ තරඟයට සහභාගී වෙන්න දෙන්න එපා කියන එක ලංකාවෙන් ආවේ. ඔව්. ඔව් එතකොට දැන් ඔබ ලංකාවේ දැන් ඉන්නවා ජාතික ක්‍රීඩා කවුන්සිලයේ. ලංකාවේ ක්‍රීඩා සම්බන්ධව ඉහළම තීන්දුව අරගෙන අමතුමාට නිර්දේශ කිරීමේ කවුන්සිලයේ සමාජිකයෙක්. දැන් තමයි ලංකාවේ ක්‍රීඩාව බාරේ ඉන්න අමතුමාට උපදෙස් දෙන මට්ටමේ ඉහළම නිලධාරී. දැන් මොකද හිතෙන්නේ? දැන් ඇත්තටම හිතන්නේ ලංකාව කැලේ තිනවා හරි. කැලලක් අඩුයිනේ. තව කැලලක් අඩුවිලාද? ඔව් කැලලක් අඩුයි. හරි. मं हितने पलवीन वतावट वे अत्र मोटर दाव के कौनसिल मंगिता मंगिता मे अभी मंगिता मे वर्तमान क्रीडकियां हरिम वासना मंगिता मम मेतकाल द्रीडा मतवर हिटी अत की आंडे हिना हिटी एस बी सी गुड क्रीडा नमो අද මම අතර මං සාමාන්‍ය කිසිම ඒ වගේ දේවල් වලට සහභාගී වෙන්නේ නැහැ. නමුත් වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමා නාමල් රාජපක්ෂ අමාත්‍යතුමා මට කතා කරලා කිව්වම මං ආසාවෙන් බාරගත්තා. මොකද මම දන්නවා එයාට ඕනේ අතරම ක්‍රීඩාව දියුණු කරන්න කියලා. ඉතින් දැන් අපිට කවුන්සිලේ 15 දෙනෙක් ඉන්නවා. එක එක තලා තිරම එක එක ක්‍රීඩා විහිදුවා ඉන්නවා. ඒ වගේම අමාත්‍යතුමා හරිම හොඳයි කියලා තියෙනවා. ඔය කට්ටිය තීරණය කරන්න මං තීරණය කරන්නේ නැහැ දේවල්. මොනාරි දුන්නත් ඒකට මට අදහස් දෙන්න කියලා. ඉතින් මං මෝටර රථ ක්‍රීඩාව වගේම අනෙක් ක්‍රීඩා වලටත් ඉගෙන අපිට එකක් බාර ගන්න වෙයි. කවුන්සිල ඔක්කොම එක්ක වෙලා ක්‍රීඩාව ඔක්කොම නංවන්න යන්නේ. ඉතින් මං හිතනවා ලංකාවේ ක්‍රීඩාව ගොඩාක් ඉහළට යයි කියලා මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මුකුත් හින්දා නෙමෙයි ගරු ඇමතුමාගේ එයා ආදරෙන් කරන වැඩක්. ඒකේ කවුරු මොනවා කිව්වත් මම බය නැතුව කියනවා
ඇත්තටම එයා මේ හරිම ආදරෙන් ආසාවෙන් කරන්න මේ ක්‍රීඩාව නංගන්න ඒක මම හිතන්නේ එයා තමයි සුදුසුම කෙනා ක්‍රීඩාව බාර දෙන්න. ඉතින් ඒකෙන් ඒ කතාව ඊයේ ඉඳලා තාත්තා කෙනෙක් උහුට මේ පණිවිඩය කියයි අපි සුබපතනවා මේ වෙලාවේ ඒක සියලු දෙනාම එකතු වෙලා. ඔබේ ඔබ තාත්තා කෙනෙක් නේ ඒක ගැන හුවෙන අපි පෙම්වතිය ගැන අහනවා කසාද ගැන අහනවා. දරුවෝ ගැන රේස් පදින්න දරුවෝ ඉන්නවද? ඔව් දරුවෝ ඉන්න මට දුවලා ඉන්න. ඒ කට්ටිය ඔක්කොම මේ ලොකු දුව මේ ඔටෝමොබයිල් ඉංජිනේර කෙනෙක්. ඉතින් ඒ කට්ටිය හැම රේස් වලට ආස වුණා. ඉතින් ඒ කට්ටිය තියෙන ඕස්ට්‍රේලියාවේ. ඉතින් දුවලා ඉතින් මම තාත්තත් එක්ක තරඟ කරන්න බැරි නිසාද දන්නේ නැහැ මේ තරඟෙන් දිනන්න අමාරු ඇත්ත තාත්තත් එක්ක. එහෙමත් නෙවෙයි එකට ඇත්තටම මේ මාත් එක්ක හරිම යාළුයි මොකද මම කවදාවත් එකට බෑන්ලවත් නැහැ. දුවලා දෙන්නෙක්ද? ඔව් ඉතින් මේ අපේ නෝනා ඇත්තටම ටිකක් සැරයි. ඉතින් මම මේ කියනවා දුවලට ගහන්න එපා බයින්න එපා කියලා මම නෝනාත් එක්ක ගොඩක් වෙලාවට සංදි වෙන්නේ මේ ගැන තමයි. ඔව් දුව ඇත්තද මේ තාත්තා කියන්නේ? ඔව් ඒක ඇත්ත. මේ ලොකු දුවද පොඩි දුවද? දෙවෙනි එක්කනවා. මොකද තාත්තා ගැන හිතෙන්නේ? ලංකාවේ තාත්තා දැන් ස්පෝර්ට්ස් කවුන්සිල් සමාජිකයෙක් එහෙම නැත්නම් ලංකාවේ ඉහළම ක්‍රීඩා නිලධාරි තීන්දුව ගන්න අනුශාසකවරයෙක් විදිහට වැඩ කරනවා ලංකාවේ. වගේ මොහුගේ කතාව අපි අහගෙන හිටියා. මොකද තාත්තා ගැන හිතෙන්නේ? ගොඩක් ආඩම්බරයි. මොකද රේසින් කියන පැත්තෙන් ඇත්තටම ජාත්‍යන්තරයට ගිය කට්ටිය ගොඩක් ඉතින් ලංකාවේ අහින්න හම්බෙන්නේ නැහැ. ඒකලා පැටි ගොඩක් මහන්සිලා තමයි මේ අවුරුදු ගානකින් පස්සේ මෙහෙම පොසිෂන් එකක් එහෙම හම්බුනේ. ඔබේ යාළුවෝ මොනවද හිතන්නේ මේ ගැන? ලංකාවේ ඉන්න යාළුවෝ ටික නම් ඔක්කොම මම හැම වෙලෙම මොන හරි කිව්ව ගමන් මට කියනවා තාත්තා දින්න නේද කියලා. එහෙම මෙහෙ යාළුවොත් කිව්වම ගොඩක් පුදුම වෙනවා. මොකද ලංකාව වගේ රටකින් මේ රේසින් වලට ඇත්තරම ජාත්‍යන්තර යනවා කියන්නේ ඒකට එහෙම දෙයක් අහලා නැහැ. ඒකෙන්ද ගොඩ කට්ටිය කියපු ගම ඉක්මට ලංකාව කොහෙද තාත්තා කවුද කියන ඔක්කොම ඇතර මේ අන්තර්ජාලයෙන් ඉක්මට බලනවා. ඔබ ඔය දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔබේ අම්මා ජපාන්, තාත්තා ශ්‍රී ලාංකික. ඔබ ඔබ වඳුන්නා දෙන්න කැමති කොයි විදියටද? අක්කයි මයි hina වෙන්නේ බාග පැටව කියලා. හරි මං හිතන්නේ අපේ කාලයත් ඉක්මන ගත වෙනවා කියලා. බොහොම ස්තුතියි මිෂා. බොහොම ස්තුතියි අපිට අවස්ථාව ලබා දුන්නට ඔබේ අපච්චිත් එක්ක අද අපි කතා කරන ඔහුගේ ජයග්‍රහණය පාඩම. මං හිතන්නේ හුඟක් දේවල් කතා කරන්න තව තියෙනවා. ඒ වගේම කාලයත් එක්කත් සටන් කරමක ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපේ ආරාධනාව පිළිගත්තට. බොහොම ස්තුතියි අපිට මුළු කතාවම කිව්වට. ඔව්. ඔව්. ජයග්‍රහණය සඳහා තවම තව තව දේවල් ලැබිය යුතුයි. ඒක නිසා වැඩසටහන නරඹන බොහෝ දෙනාට අවස්ථාව තියෙනවා. ළඟදිම තියෙන බලාපොරොත්තුව ලංකාවේ ලොකු බලාපොරොත්තුව අතර නමුත් අනුග්‍රාහකයෙක් සම්බන්ධව ඊළඟට ඇයට තාමත් හිඟපාඩුවක් තියෙනවා. ඒ සඳහා ඔහුගෙන් විස්තර දැනගන්නට පුළුවන්. අපි ඒ තරඟය ගැනත් යමක් කියලා අද කතාව සමාප්ත කරන්නයි හිතුවේ. මේ අවුරුද්දේ මම කරන්න ඇත්තටම යුරෝපියානෝ ලැම්බෝගිනි සුපර් ට්‍රොෆි ශූරතාවයි. ඉතින් පළවෙනි දෙකට මට යන්න බැරුණා. ඊළඟ තුනක් තියෙනවා. එකක් ස්පේන් වල තමයි පළවෙනි එක තියෙන්නේ. ඊට පස්සේ බෙල්ජියම් වල අන්තිම එක තියෙන්නේ ප්‍රංශේ. ඉතින් මේ රේස් උනට දැන් මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක මම ගිහිල්ලා ඊළඟ රේස් එකට ගිහිල්ලා රේස් ඉවන් ගල්ම ඉඳලා තමයි එන්නේ. ඉතින් මගේ බලාපොරොත්තු මේ අවුරුද්දේ රේස් රවුන්ඩ්ස් උනක් රේස් හැත් වෙනවා. රේස් හැම දිනලා ලංකාවේ නම ඉහළින්ම තිනන්න. ඔව් මං හිතන්නේ ඒකත් අපේ බලාපොරොත්තු. ඔබට සුබපතනවා. අපි කිංග්ස් ඔබේ අතේ තියෙනවා තවත් ත්‍යාගයක්. ඔව් අර අඩු වෙච්ච කෑල්ල සම්පූර්ණ කරලා අන්නේ අඩු වෙන කෑල්ල ඔබට පුළුවන් ඩිලන්තගේ අඩු කෑල්ල සම්පූර්ණ කරන්න ඒ ධාවනයට අවශ්‍ය අනුග්‍රාහකයන් ඔබට සොයා දෙන්නට හැකියාව තියෙනවා නම් අපේ කාලයත් අරගෙන ඔහුට ඒ ශක්තිය ලබා දෙන්න. මොකද ඔහු සටන් වදින්නේ ලංකාවේ නමින්. ඒක වියදම් අධික දෙයක්. ඔන්න ඩිලන්තයි අන්තිම කෑල්ලත් අඩු කරලා අපිත් ඔබත් එක්ක ඒ තරඟයේ එකතු වෙනවා. වටනයක් ඔබ හැම දෙනාම වෙනුවෙන් ඔන්න අපි ලංකාවෙන් ලබා දෙනවා. ජයන් ජයම වේවා. Thank you. හරි එහෙනම් අපිට යන්න දැන් කාලය. හරි සුබ පතන අතරතුරේ අපි යනවා පුංචි ග්‍රාමයකට ගිහිල්ලා. එහෙනම් කිංග්ස්ලි අද දවසට අපි දෙන්න සමුගමු. ආයිබෝවන් ආයිබෝවන්.